नमोतस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमोतस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमोतस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य सुदुद्दतं सुनिपुनं यत्र कामनिपातिनं चित्तं रक्षेत् मेधावे चित्तं गुप्तं सुखावहन्ति सर्वार्थ किं किं लोकाग्रहु समासं बुद्धिजानं वहन्ते रितिं चित्त आरक्षा कर गेनिम किमित देशनाथ गाथावा मे देशनावी ये अतु स्वामी महंते अर्हते दक्वा देवनुना मे देशनावी खेती तेरे में हमारे सुदुद दसां सुनि कुना देखिए मत अति सहिम दुख करो अति सहिम सीम हो यत्ते काम निपातिना कैसे कैसे आरंभ करेंगी आरंभ की जिंगवासें बुद्धिजानी जनगहा जनता मार्ग फल यमक अधिगम उदय वारोरे महापुदुम आगमित मंगल का කර්ම සිටුවේ තමන්ගේ මාර්ගාවේ විතර ඉන්න අවස්ථාවක දකිනා පින්නපාත වර්ණ ස්වාමීන් වහන්සේලා ඒ මෙත ස්වාමීන් වහන්සේ නමක් නිතර නිතර ඒ දීපියේ වරිනව දැක්කා මේ ස්වාමීන් වහන්සේගේ ගමන් විලාසෙ ඉරියව් ප්‍රයත්න දැකන මේ සිටුවරයාගේ සිටියේ පුදුම විදියට බැඳීමක් ඇති වුණා स्वामी
ආදායම් කරတဲ့ කියන්නේ හැම දෙයක් ගැනම තේරෙන තුරුංගෙන් වෙන කරදර ගැන කල්පනාකාරී වෙනවා අපිට නිදාගන්න සවා රූම් එක අපරාපේ සංකප්පමක් නෑ ස්වාමීන් මට ඕන කරුකේනවා ස්වාමීන් වහන්සේ කියලා පිට හදාගෙන හිතේ සැලකිල්ලක් ඇති ජීවත් වෙන්න අනුකම්පා කරන මට කියලා දෙන්නේ හිත හදාගන්න කියලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ දන්නවා මේ පිටුවරයා බෞද්ධයෙක් නෙමෙයි एक अनुभा उपदेशन हमसे उपदेश उपदेश ලෝභ දෝෂ මොහ කෙලෙස් සිතක් එන්නේ නැහැ ඒකොට. සතුටේ නිදාගන්නුව කොහේ ආවදෙ වෙනදක් පුළුවන්. ඒක දෙක් දුන්නා. දෙය එකක් පිළිගත්තා. පෙරවල් කර්ම ගියා. දැන් ඉතින් ධර්මයේ පරිත්‍යාගයක් වුදු කරන අතර පෙරවල් කර්ම පිළිකාගෙන දිනපතා මේක නිතර නිතර හිතේ ආවර්ජනා කරනවා. බුද්ධාන් සරණං ගච්ඡාමි කියන එක දහස් වර දසදහස් වර ගාතක කියනවා. එතකොට අර තවදා ලොකු මානසික සුවයක් ඉන්දනයක් ලැබෙනවා. ඒකක් පිළිගත්තා.
සමන්ත විපාකනා වශයෙන් දුර්ගිලිමයි. සමත භාවනා කියලා කියනවා 40ක්. ඒ සමත භාවනා 40න් තියෙනවා අනුස්සති කියලා 10ක්. ඒ 10න් දෙකක් හැරේ ඉතිරි 8න් හිත නැවත නැවත ඒ අරමුණේ ඒ යෙත්තේ හසුරුවන් තියෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සීලය, ත්‍යාගය, දේවතා ගුණ, ප්‍රසමානුස්සති ගුණ, මරණානුස්සති ගුණ කියන මේ 8 ඒ විදිහේ ඉතින් සීලකේවා මෙහෙ කරන්නේ තියෙනවා. ඒකට තමයි අනුස්සති කියන්නේ. ඒර දැන් කියනවා අගත් සංකාර කාඩකසති තේකා ලෝමානසාලන්ත නිපිද්දක. ඒකෙත් කියනවා අනුපිළිවෙලින් හිත හසුරුවන ඒක ආරම්භකදී හිත ධ්‍යාන බාට පමුණුවන. ඊළඟ ආනාපාන සතිය කියනවා. ආනාපාන සතියේ කුෂ්ම හැල්ලා කුෂ්ම රැල්ලා ගානෙ සිහිය නැත නැත පිළිතුරුන් හිත සමාධිමත් වෙන ධ්‍යාන පුදුවන් පුළුවන්. තවදින ආහාරයේ ප්‍රතිකූල සංඥා ධාතු මාස්කාරගෙන දෙක ඒ දෙකත් අද ධ්‍යාන භාවය නැති උපචාර සමාධි කියන සමාධි මාර්ගයට හසුරවන්න පුළුවන්. ඒකත් ඉතිරි තියෙනවා දස කසුණිය දස අසුභය කියලා කියන විස්ස. ඒ විස්සෙන් තෙමීම ධ්‍යාන පුදුවන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා හතරක් තියෙනේ ඒ හතරෙන්ම තෙමීම ධ්‍යාන පුදුවන්න පුළුවන්. ඒ කසින ධාරණය පතිනාත් නම්ලෙසින් අරෝප සමාපත්ති පුදවන්න පුළුවන්. එතකොට මේ කියන සමත භාවනා තුළින් අර සියුම් වූ දකින්න දුක්කර වූ සිතේ විශේෂත්වයට පත් වෙන අදහන වෙනවා. ඒ කියන්නේ හිතේ නිතර නිතර කෙලෙස් සිටි විභාග නොගෙන්නේ හිත පුරුදු වෙනවා. ඊළඟට විපස්සනා පැහැරෙනවා. විපස්සනා පැහැරෙනාම අරක වඩා ගැඹුරු ආභෝධයක් නොවනු ලබනවා. ඒ ආදෝෂය තමයි මෙතෙක් කල් අපි හිත කරැත්තේ සම්මුති අරමුණ. සම්මුති අරමුණ විඳගෙන ඒකේ අභ්‍යන්තර පරමාකරමනේ හිත ආභෝධ කරගැනීම පිණිස වරන භාවනා තමයි මේ කියන විපස්සනා භාවනා. ජාතිකේකාතුව සම්මුතියක්. ඒකාකින අරමුණේ පුළුවන්කම තියෙන අපට කැමතින ප්‍රථම අධ්‍යාන සුදුවන්න. කැමතින ඒකාවේ පාත අරමුණ කරගෙන රූපාත්‍ර ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ඒ සෝගුල අරෝප සමාපත්තිය උපදවන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම කරන්නේ සම්මුති අරමුණ. අරමාකරණ වශයෙන් අපි තේසාපේ හිතේ ගත්තොත් මේ තේසාපේ හිතේ ගන්නේ තේන රූප 44ක්. ඒ කියන්නේ හිතේ හිත සමමතී මුල්තරයේ හිතේ ගාත මුල තියෙන රූප 44. අනු උඩකේ මතුවෙච්චි කොටසේ තියෙන රූප 8. එතකොට ඒ රූප ටික වෙන් කර ගන්නවා. දැන් අර මුල් ගාන තියෙන ගහේ මුල තියෙන රූප 44 දිවි කාය දසක කියලා 10යි, මහා දසක කියලා 10යි, 20යි, චිත්තජේ සුද්ධාස්තකාසයි, උසුජේ සුද්ධාස්තකාසයි, ආර්ය සුද්ධාස්තකාසයි කියලා අපේ ගොඩව තුනයි 20යි 44යි. මෙන්න මේ 44න් එකක් එකක් හරිගෙන ඒ හරවන ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්මක හරවන අන්න විපාක කරා. ඊළඟට හිතේ ගයේ අර හැම උදක ආපු කොටස තියෙන්නේ උපි සමෝත්කානික සුද්ධාස්තක රූපක පමණයි. සතරිය ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රසෝජ. මේ කාර්යමනු කරන ක්‍රියාත්මක හැරෙනවා. එතකොට ඒක පරමාර්ථ ධර්මයක්. පරමාර්ථයේදී පරමා ධර්මයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මක නිවැරදිව ආબોධ කර ගැනීම තමයි විපස්සනා. එතකොට මේ විදිහට ජනක සංකීපාසනා භාවනා පුරුදු කරලා තිබුණාද ස්වාමීන් වහන්සේ පෙර ජාතිවලදී. පෙර ජාතිවලදී පුරුදු කරලා තිබෙන කෙනෙක්ට සතරපද ගාථාවට අසුව ගමනින් වැඩිම ලබන්න පුළුවන් වුණේ. බුද්ධෝත්පාද කාලයක සමලන් ඒ භාග්‍යයේ ඒ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් බෞද්ධයන් වශයෙන් අපට ඒ වගේ වෙන අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි මේ ධර්මයක් දෙනවා. නානාවිද පින්කම් වල විදෙනවා. දැන් අපි මේ ධර්මයක් දෙන එකකට පුළුවන් සමත භාවනා කරවලා, විපස්සනා භාවනා කරවලා ඉදිරිපත් කරගන්න. දැන් මේ ධර්මයේ තියෙන ධර්ම වස්තු. මේ ධර්ම වස්තු ගෞරවයෙන් චතතරෝ පන්දෙනුන් සංඝයාට පූජා කරනවා. ඒ ලාභක පුලුවන්කම තියෙන මෙත්තා භාවනා අනුහිත සමාධි කරගන්න. අපේ මේ සැප සරූපන් දෙමින් සැදැ නුවණින් කරන ධාරේ ලබන ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ශෝකත් වෙත්වා, මෛත්‍රී වදිනවා.
ඒ මෛත්‍රියේ සමාරයේක ධ්‍යාන බාධ කමලව ගන්න පුළුවන්. එයි නැත්නම් කරුණාව වඩනවා. නැත්නම් මුදිතාව වඩනවා. නැත්නම් උපේක්ෂාව වඩනවා. ওই දෙකේ සමතම ආනාත හරවන්න පුළුවන්. ඊළඟ විපස්සනා කාර්යවන්න පුළුවන්. මේ ධ්‍යාන වස්තු කියලා කියන්නේ මෛත්‍රියේ සම්මුතියේ කතා කළාට මේ වස්තු කියන්නේ මේ කාටි කොට ගැලුවොත් මේ තියෙන පතරි ආකෝ තේජෝ වායු කියන හතරයි වර්ණ ගන්ධ රස ඕජාතන සිද්ධාන්තක මේ අටයි. මේ රූප කියලම කෙනියක් කෙනියක් පාසා ඇතුව නැතුව යන අනිත්‍යයි ඇති වෙන නැති වෙන දෙයෙන් කෙරෙන දුකයි කැමති කෙනෙකුට කියන අනස්සා කියන කියක් මේ තාවෝන. ඒ විදිහට සමථ විපස්සනා වශයෙන් මෙතන විතර ආවර්ජනය කරනකොට මේ ධානයේ ධානයක් වුණා සීලයක් වුණා භාවනාවක් වුණා. ධානය නිසා පරිත්‍යාග කුසලයේ පහළ වුණා. ඒකෙන් ඉදි වක්ති වෙත්තිරීම නිසා සීලයේ තීති නිසා සීලයක් තීතියක්. ඊළඟට භාවනාවේ ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම මෙතන සම්පූර්ණ වෙනවා. ඒ සීලයෙන් මේ ධානයෙන් ධානයෙන් අලෝක කුසල චේතනා වැඩිනවා. සීලයෙන් අදෝස කුසල චේතනා වැඩෙනවා. භාවනාවෙන් අමෝහ කුසල චේතනා වැඩෙනවා. ඔය අමෝහ අදෝස අමෝහ තුන ඇතුලේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙරෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරෙනකොට බෝධිපාක්ෂිකාන 37 කෙරෙනවා. බෝධිපාක්ෂිකාන 37 වැඩෙන්නේ වැඩෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමුත් වෙනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට වඩා නිවන් මාර්ගය. එකෝතරේ දේශනාව පිළිම අපට තවත් පැහැදිලි කර ගන්න පුළුවන්. එදිනෙදා අපේ ජීවිතයේ මොන තරම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන්නේ. ඒ කියන්නේ අපි හොදේ අර්ථපාලිතිය සමාදන් වෙනවා. එතුමුණක් නෙමෙයි. ඒක නිතර නිතර හිතින් කියවන උපදෙස් ලැබුණා. පොහොයාටකේ සමාදන් වෙනවා නිතර මේක තියාගන්න ඒක නිතර ආවර්ජන කරනවා. පනම කරගත් පරිත්‍යාගයක් ඕක නිතර ආවර්ජන කරනවා. ඒ වගේම කිසි භාවනා මනස්කාරය ධාතු පුරාම තමන්ගේ වැඩ කටයුතු අතරදී කිසි විතර ආවර්ජන කරනවා. මේ වාග්යෙත ඉරිසුදීමේ වැඩකිනේන මේ දේශනාව සඳහන් වෙනවා. එනික අපට පුළුවන්කම තේනවා නිින්ෙන් අවදිවෙන සතන් නිින්දට යනතුරු කරන සෑම කටයුත්තකදීම අර වගේ යෝනිතුව මනස්කාරය වැඩෙන හැටියට කුසල සිතින් දවසේවා. ඒ විදිහට සැලකීමෙන් අපේ චිත්ත සංධානවල බෝධිපාක්ෂිකාන මාර්ගාංග ධර්ම පාරමී ධර්මයන් වැඩෙනවා. එයින් මේ දීර්ඝ කාලයක් අදාළ සමිතෝ පැහැදිලිමින් සිට සුභාන්ත සීලිත බාට පමුණවාගෙන මෙලව සුවය පරිව සුගතිය කෙලවර සාන්ත අමා මහ නිවනක් සාදා ගන්න වාසනාව ලැබෙනවා. එනිසා ලෝකුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නොයමින් මේ දිහ දාල් සීල භාවනා සුසාගත කර ගනිමින් මේ ජීවිතයේ නිවන් දැකන අවස්ථාවට මේ සිත ගමනය කරගෙන සිත දියුණු කරගෙන සතර මාර්ග ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන සාදා ගන්නට මේ සෑම කුසලයක් හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන සභාව ගන්නවා.